ආයුබෝවන් ආදරණීය දරුවනි, මමද ඔයාලට උගන්වන්නේ නාම පදවල දෙවන කොටස. කලින් අපි නාම පදවල පළවෙනි කොටස ඉගෙන ගත්තා. ඒ අනුව නාම පද කියන්නේ කෙනෙක්, දෙයක්, සතෙක්, ස්ථානයක් හඳුන්වන්නට තියෙන නම් වලට කියලා දැනගත්තා. ඒ වගේම නාම පද කොටස් හතරකට බෙදෙනවා කියලා ඉගෙන ගත්තා. පුද්ගල නාම, ද්‍රව්‍ය නාම, සත්ත්ව නාම සහ ස්ථාන නාම විදිහට. අපි අද මේ නාම පද බෙදන්න පුළුවන් තවත් විදිහක් ගැන බලමු. ඒ තමයි ප්‍රාණවාචී නාම පද සහ අප්‍රාණවාචී නාම පද. නාම පද බෙදන්න පුළුවන් තවත් විදිහක් තමයි ප්‍රාණවාචී නාම පද සහ අප්‍රාණවාචී නාම පද. අපි බලමු මේ ප්‍රාණවාචී නාම පද කියන්නේ මොනාටද කියලා. අපි බලමු ප්‍රාණවාචී නාම පද කියන්නේ මොනාටද කියලා. ප්‍රාණවාචී නාම පද කියන්නේ පණ තියෙන නාම පදවලට. ප්‍රාණවාචී නාම පද කියන්නේ පණ තියෙන නාම පදවලට. අප්‍රාණවාචී නාම පද කියන්නේ පණ නැති නාම පදවලට. අප්‍රාණවාචී නාම පද කියන්නේ පණ නැති නාම පදවලට. එම්මින් මම ඒව මෙතන සටහන් කරලා තියෙනවා. බලන්න ප්‍රාණවාචී නාම පද. පණ ඇති නාම පද ප්‍රාණවාචී නාම පද වේ. පණ ඇති නාම පද ප්‍රාණවාචී නාම පද වේ. මෙතන තියෙන්නේ අප්‍රාණවාචී නාම පද. ප්‍රාණවාචී නාම පද කියන්නේ පණ නැති නාම පද අප්‍රාණවාචී නාම පද වේ. පණ නැති නාම පද අප්‍රාණවාචී නාම පද වේ. දැන් අපි බලමු පණ ඇති නාම පද මොනවාද, පණ නැති නාම පද මොනවාද කියලා. මෙතන දැන් මේ වලට දකින් ලැබෙන්නේ කුරුල්ලෙක්. කුරුල්ලා කියන්නේ පණ තියෙන සතෙක්. එතකොට කුරුල්ලා ප්‍රාණවාචී නාම පදයක්. දැන් ඔයාලට පෙනේ ගසක්. ගස කියන්නේ පණ නැති දෙයක්. එතකොට ගස අප්‍රාණවාචී නාම පදයක්. දැන් අපි බලමු ප්‍රාණවාචී නාම පදවලට උදාහරණ ටික මොනවාද. ප්‍රාණවාචී නාම පද අම්මා, තාත්තා, මොනරා, පවනි, අලියා. මොනවාද ප්‍රාණවාචී නාම පද? අම්මා, තාත්තා, මොනරා, පවනි, අලියා. දැන් අපි බලමු අප්‍රාණවාචී නාම පදවලට උදාහරණ ටික. මොනවාද අප්‍රාණවාචී නාම පද? මල, දුම්රිය, ගස, ගෙදර, ඉර. දැන් මේ වචන දැක්කාම ඔයාලට පේනවා ඇති මේ නාම පදවලට පණ තියෙන නාම පද කියලා කියනවා, මේ නාම පදවලට පණ නැති නාම පද කියලා කියනවා. දැන් ඊළඟට මම වගුවක සටහන් කරලා තියෙනවා ප්‍රාණවාචී නාම පද සහ අප්‍රාණවාචී නාම පද ටික. ගොඩක් ඔයාලට ගොඩක් වචන දැනගන්න. බලමු අපි ඒ වගුවේ තියෙන වචන ටික මොනවාද කියලා. දැන් ඔන්න වගුව කොටස් දෙකකට බෙදලා තියෙනවා. ප්‍රාණවාචී නාම පද, අප්‍රාණවාචී නාම පද කියලා. ඔයාලට මතක හිටින්න තවත් පොඩි දෙයක් මම කරලා තියෙනවා. ප්‍රාණවාචී නාම පදවලට රෝස පට දාලා තියෙනවා. අප්‍රාණවාචී නාම පදවලට කහ පාට දාලා තියෙනවා. දැන් අපි බලමු ප්‍රාණවාචී නාම පද මොනවාද කියලා. ගිරවා, ළමයා, රවිඳු, මාළුවා, බල්ලා, නංගි, ගුරුතුමා, පූසා,
මාමා හංසේ මොනවද එතකොට ප්‍රාණවාචී නාම පද ඉරවා ළමයා රවිඳු ගුරුතුමා බල්ලා නංගි මාළුවා පූසා මාමා හංසයා දැන් අපි බලමු වගෝට අරගෙන තියෙන අප්‍රාණවාචී නාම පද මොනවාද කියලා පුටුව කුඹුර පිට්ටනිය පැන්සල වලාකුළ පිහිය ඉදල සරුංගලය ඔරුව අඹ මොනවාද අප්‍රාණවාචී නාම පද පුටුව කුඹුර පිට්ටනිය පැන්සල වලාකුළ පිහිය ඉදල සරුංගලය ඔරුව අඹ දැන් ඔයගලන්ටත් පුළුවන් මෙහෙම වගුවක් ගහගෙන ප්‍රාණවාචී අප්‍රාණවාචී කියලා කොටස් දෙකකට බෙදලා මෙහෙම ලියලා ඔයගලගේ පොත්වල එහෙම තියෙන ප්‍රාණවාචී සහ අප්‍රාණවාචී නාම පද මෙහෙම ලියන්න පුළුවන් එහෙනම් එහෙම වගුවක් ගහලා ප්‍රාණවාචී නාම පද සහ අප්‍රාණවාචී නාම පද ඔයාලා ලියන්න ඔයාලට සුබ දවසක්.